तेरुवन सरण वेवा नम कलपिटी शासन लेखकाधिकारी हामदुरु ये आप पिरीवनी पुटी हामदुरु दिग पुतल में पाला भी हां दिए उद्घोषण व्यापार रखला मांगे तेने को देखा मैं प्रवृत्ति उल्टक मैं जाति का बहुत पलटक एक हिरु प्रवृत्ति उल्टक पाला हुना ने आलोकम सिद्धि तर मांगे तेने दिन मतक करे वे आप एक दिगिन दिगर विरुद्धवादी और कटयुक्त कर वो वे प्रादेशिक सभा मंत्री के ने किन या තමයි මේ සිද්ධිය යට ඉන්නේ. එතකොට මේ සිද්ධියත් එක්ක අලුත්ම සිද්ධිය අවුරුදු 15ක ළමයෙකුට මම පන්සලේ සාලේ මැද දමාගෙන පහර දුන්නා කියන එක. එතකොට මේ සිද්ධියට නොරොච්චෝල ළමා කාන්තායක පැමිණිල්ල නොරොච්චෝල පොලිසියෙන් විමර්ශනය කළා. එතකොට ඔය මම පහර දුන්නයි කියන 27 වෙනිදා හවස 6ට විතර දුන්නා ගෙහුවා කියන්නේ. එතකොට එහෙම ළමයෙක් පන්සල මගේ පන්සල් ගෙට එන්නේ නැහැ පන්සල් ගියේ සාලෙට එන්නේ නැහැ මම එහෙම ළමයෙකුට පහර දීමක් කරන්නේ නැහැ එරත් නොරොච්චෝල පොලිසියෙන් එතකොට පොලිස් පරීක්ෂකවරයෙක් පොලිස් පරීක්ෂකවරයෙක් පැය 8කට වැඩි අපේ පන්සලේ CCTV පරීක්ෂා කරලා ඒ දත්ත CD වලට ලබා ගත්තා එතකොට මම පහර දීමක් වෙන්නේ නැහැ එතකොට දැන් අලුත්ම සිද්ධිය මේ ළමයා රෝහල්ගත කරායින් පස්සෝ අධිකරණ වෛද්‍ය නිලධාරී සීරීම් තුවාලයක් තියෙනවා කියලා පැමිණිලක් මේ වෛද්‍ය වාර්තාවක් දීලා තියෙනවා එතකොට පොලිසියෙන් උසාවියේ මේ ස්පිතාල් නවත්තන 29 වෙනිදා වෙනකොට පොලිසිය සටහන් වෙනවා මේ ළමයාට කිසිම පහර දීම් තුවාලයක් නැහැ කියලා. එතකොට දැන් කොහොම හරි ඊයේ පිකටින් එක අපි කරායින් පස්සේ අද වෙන විට එහෙම වෛද්‍ය වාර්තාවක් නිකුත් වෙලා තියෙන බව දැනගන්න ලැබෙනවා. ඊළඟට මේ ළමයා පන්සලේ පොඩි හාමුදුරුවෝ කෙනෙක් එක්ක පොයි දවසේ පැනලා යන්නේ පොඩි හාමුදුරුවෝ අරගෙන පොඩි හාමුදුරුවෝ නැව දැන් පන්සලේ ඉන්නවා පිළිවනේ. එතකොට මේ අවුරුදු මාලේ ළමයා පැනලා ගිහිල්ලා මෙයා නතර වෙන්නේ ඔය දැන් කාලයක් තිස්සේ අපේ පන්සලේ කල්පිටිය පිරිවරණ හිරිහැර කරන කල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ වත්තේ. එතකොට මේ ළමයාගේ තාත්තා ඒ මන්ත්‍රීගේ වත්තේ වත්තරු ගහනවා වැලවලට මේ පන්සලින් පැනලා ගියපු ළමයා පොඩි හාමුදුරුව කොහෙ ගියාද දන්නේ නැහැ. මේ ළමයා ওই මන්ත්‍රීගේ බෑන තමයි රතුපාර ත්‍රිවිල් එකක තමාගෙන යන්නේ. එතකොට බලන්න මේ සිද්ධිය ඔබ විමර්ශනය කරන්න. එතකොට මේ සිද්ධිය යට කවුද ඉන්නේ? ඒ නිසා දැන් මම කියන්නේ රටට මම කතා කරන්නේ කල්පිටියේ 3% බෞද්ධ වෙණියෙන් පෙනී ඉන්න මම මට නඩුවක් දාන්න තමයි මේ ලෑස්ති වෙන්නේ බාලවස්කාරලා මේකට පහර දුන්නයි කියලා. මෙසේ රටේම ඉන්න බෞද්ධයෝ මේ මං වටා එකතු වෙන්න මට වෙන්න යන මේ අසාධාරණයට හැමෝම පිළිගන්නේ. ඉතින් එහෙම නඩු දාන්නේ කොහමද? CCTV වල ඒ ළමයා පන්සලට එන්නේ නැහැ, මගේ පන්සල් ගෙට එන්නේ නැහැ, මම ගහන්නේ නැහැ. එහෙම කියෙද්දි පොලිසියෙන් මට නඩුවක් දාන්න ලෑස්ති වෙනවා. මේ කවුද පුත්තලන් දිස්ත්‍රික්කයේ ඉන්න බෞද්ධවෝ බෞද්ධ නොවන රාජ්‍ය ඇමතිවරයෙකුගේ අවශ්‍යතාවය සහ ඔය අපි ඊයේ පිකටින් කරපු පුද්ගලයා මේවා යට ඉන්නවා. නිසා මම බෞද්ධ වෙනුවෙන් පෙනී ඉන්න මට මේ වෙන්න යන අසාධාරණයේ වෙනුවෙන් මේ තරම් සාක්ෂි තියෙද්දි CCTV දර්ශන තියෙද්දි අපිට විරුද්ධව කාලාන්තරයක් වැඩ කරන මන්ත්‍රී සහ එයාගේ බෑනා මේ සිද්ධියට මොකද බෞද්ධ සුසානුභූමි බෝඩ් කඩපු නඩුවේ පළවෙනි චුදිතය. එයා තමයි මේ ළමයා ප්‍රවාහනය කරලා දෙන්නේ පොලිසිය ඒක පිළිබඳව ප්‍රකාශ තියෙනවා. නිසා බෞද්ධ ඉදිරිපත් වෙලා මම වෙනුවෙන් පෙනී ඉන්නේ 3% බෞද්ධ වෙනුවෙන් කටයුතු කරනවා නම් මට ලොකු අසාධාරණයක් මේ වන විට වෙලා තියෙනවා. මේ තරම් CCTV දර්ශන තියෙද්දි ඒ නිසා සියලු දෙනා මේ වෙනුවෙන් අවධානය යොමු කරලා අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා මේ වෙනුවෙන් අවධානය යොමු කරලා මේ විමර්ශනය ඉතා සාර්ථකව සිද්ධ කරන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. मे दाने हदागन्न मम दहनमें जूलि मसे इल्लो समुर्दीयतकोट हिटी ताम हुद दिशापतिवरे पुत्र चित्रानंद किल हुद हुद महात्मेक्या इथुमा दिन्न कट्युत सेरम करा मे दिशापतिवरे आपुदवसिंदल ए अवस्थावनति करा इलाकट कोरोना विनिय मनोहरी दिन्नति पुरुणां पांसालल पिरिवंगमलट अपे कल्पितिय पिरिवनट दिन्न सिबुल अवस्था में अन्नति करा ඒ විතරක් නෙවෙයි මේ සුසාන භූමියේ ගැටලුව මෙච්චර දුර දිග යන්නේ මේ දිසාපති කිව්වම මොකද අර ග්‍රාම නිලධාරී එයාගේ ගෝලයා මොකද එයා අවුරුදු 5ක් කල්පිටි හිටු සහකාර ප්‍රාදේශීය ලේකම් අවුරුදු 5ක් කල්පිටි හිටු ප්‍රාදේශීය ලේකම් අවුරුදු 3ක් පුත්තලි මෙහෙතු වතරේක දිසාපති අවුරුදු 13ක් මේකේ ඉඳලා ප්‍රශ්න ඇති කරලා පුළුවන් තරම් දූෂිත විදියට හැසිරීලා ගිහිල්ලා ආයෙත් ඔය කියන රාජ්‍ය අමතිවරයා එක්ක මෙතනට ඇවිල්ලා මේ කරන්නේ පලිගන්නේ මල් පිබි දේවා සිත් තුල මෙත් මල් करुणा गुण देवा सिंतुल करुणा इति रेवा मित्मल पिबि देवा सिंतुल मित्मल पिबि देवा करुणा गुण देवा सिंतुल करुणा इति रेवा
තණ්හා ආශා වෛරේ ක්‍රෝධේ සංකා නැති වේවා තණ්හා ආශා වෛරේ ක්‍රෝධේ සංකා නැති වේවා පාපේ ද්වේෂේ මෝහේ මානේ මෙලොවින් දුරු වේවා මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉදිරේවා මම කල්පිටියේ අන්තර් සමුද්‍ර පිරිවෙනේ පරිවිනාධිපති හාමුදුරුවෝ ඒ වගේම කල්පිටියේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී හාමුදුරුවෝ කල්පිටියේ බෞද්ධයා ඉන්නේ 103යි 147ක් ඉන්නේ මුස්ලිම් ජාතිකයෝ 141ක් ඉන්නේ කතෝලික භක්තිකයෝ. එතකොට මේ 103ක් බෞද්ධයෝ එක්ක තමයි අපි වැඩ කරන්නේ. එතකොට මම කල්පිටියට අන්ත ඒ කියන්නේ දළුව පන්සලට මම වැඩම කළේ 2016 ජූලි මාසේ 18 වෙනිදා. මේ අවිල්ල කෙටි කාලයක් තුල මම කල්පිටිය අරදත් බීපී අවුරුදු 468කට පෙර තිබිලා නැති වෙලා ගිය අන්තර් සමුද්‍ර පිරිවෙන ආරම්භ කළා. කල්පිටිය අරදත් බීපී පළවෙනි චෛත්‍ය ඉදිකලා ඒ වගේම බෝධිගර විහාර කර හදලා කල්පිටිය අරදත් බීපී තියෙන ලොකුම දහම් පාසල සුමිත දහම් පාසල හදන ළමයි දරුවෝ 300කට විතර ඉගෙන ගන්න සංස්ථාලා තියෙනවා. ඒ වගේම අන්තර් සමුද්‍ර පිරිවෙනේ බෞද්ධ කතෝලික හින්දු සියලුම ආගම් ජාතීන් වලට අයත් දරුවන්ට ඉගෙන ගන්න පසුබිම සකස් කරලා තියෙනවා. හැබැයි මේ සියලු කටයුතු සිද්ධ කළේ මේ ආගමික අන්තවාදීන්ගේ විරුද්ධ ක්‍රියාකාරකම් මත. එහෙම තියෙද්දී මේ වත්මන් රජේ අය කියන්නේ අපි පත් කරපු රජේ අතිගරු ජනාධිපතිතුමා පත් වුණාට පසුව කල්පිටියේ සහකාර ප්‍රාදේශීය ලේකම් හැටියට අවුරුදු 5ක් කල්පිටියේ ප්‍රාදේශීය ලේකම් හැටියට අවුරුදු 5ක් පුත්තලම අත්‍රේක දිසාපති හැටියට අවුරුදු 3ක් ඇතුළු පුත්තලන් දිස්ත්‍රික්කේ අවුරුදු 13ක් ඉඳලා දූෂිත ක්‍රියා නිසා මෙහෙන් එලවලා තිබුණ දිස්ත්‍රික් ලේකම්වරයා. එයා දැනට කෑගල්ලි දිස්ත්‍රික් ලේකම් හැටියට ඉඳලා පුත්තලමට එන්නේ වර්තමාන රජයපත් වුණාට පස්සේ පුත්තලන් දිස්ත්‍රික්කේ ප්‍රබල රාජ්‍ය ඇමතිවරයෙකුගේ හයිය අරගෙන. මේ දිසාපතිවරයා ආපු දවසේ ඉඳලා ඒ මමත් එක්ක ගැටෙන්න ගන්නවා මූණට නොවේ යටින්. හේතුව ඔහු ගෙන්නන රාජ්‍ය අමාත්‍යවරයා බෞද්ධයෙක් නොවේයි. ඒ රාජ්‍ය අමාත්‍යවරයාගේ මගේ ගැටලුවක් තියෙනවා ඔය ආගමික ගැටලු ප්‍රශ්න සම්බන්ධව. නැතුව පුද්ගලික මම මොකුත් කතා කරලා ඉන්නලා නැහැ. එතකොට මේ දිසාපතිවරයා ආපු දවසේ ඉඳලා වක්‍රව මට පහර දෙන්න පටන් ගන්නවා. එයා ඇවිල්ලා දැන් අවුරුද්දයි මාසෙ ගානයි වෙන්නේ. කොහොම හරි 2017 නොවැම්බර් 22 වෙනිදා බුද්ධ ශාසන ලේකම්තුමාගේ අවසරය ඇතිව අපි දළුව මන්සන්දියේ බුදුමැදුරක් හදන්න යනවා. ඒ වෙලාවේ ඒ බුදුමැදුර යම් ආගමික අන්තවාදී කල්ලි විසින් අත්හිටවනවා. පසුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දෙනවා තීන්දුවක් මහදිසාපතිවරයා මුල් වෙලා මේ ඉදිකිරීම කරන්න කියලා. සාරාන් බෝම්බේ ඒව මේව නිසා ඒක පස්සට ගියා. ඊට පස්සුව මේ අපි පහිටවපු ආණ්ඩුවේ මේ දිසාපතිවරයාත් එකතු වෙලා අපි පහුගියේ ජූලි නැත්නම් අගෝස්තු මාසේ මට මතක විදිහට අපි දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ පවත්වන මහා මැතිවරණයට පෙර ඊට පස්සේ ඉදා දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේදී තීරණය කරනවා ඡන්දෙන් පස්සේ මහදිසාපතිවරයා මුල් වෙලා මේ බුදුමැදුර හදන්නේ. මම මහදිසාපතිවරයාට අවස්ථා ගණනාවක් කතා කරනවා මේ බුදුමැදුර හදන්න දැන් අපි කොහොමද දැන් ඡන්දේ ඉවරයි මොකද කරන්න කියලා. මෙයා හැම වෙලාවෙම මගාරන මම 8 වතාවක් ගියා දිසාපතිවරයා හම්බ වෙන්නේ මේ බුදුමැදුර හදන්න කියලා. මම පුද්ගලික කිසි දෙයක් ඉල්ලන්න ගියේ නැහැ. දිසාපතියේ හැම වෙලාවෙම දිසාපතිවරයා කියන මට වැඩක් තියෙනවා උභහන්සේ පස්සෙන්. ටෙලිෆෝන් කෝල් එකක් ගත්තාම ආන්සර් කරන්නේ නැහැ. පස්සේ මං වෙනත් නම්බර් වලින් ගත්තාම මමයි කිව්ව ගමන් පස්සේ කතා කරන මං වැඩක ඉන්නේ. ওই විදිහට සිද්ධිය මගාරින්. ඊට පස්සේ ඒ අතන මෙයා සැප්තැම්බර් මාසේ 9 වෙනිදා මාම්පුරිය වැල්ලේ ක්ලැරන්ස් කියලා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ගේ මාළු ආඩිය බීලා කසිප්පු බීලා වැටිලා ඉන්නවා සැප්තැම්බර් 9 වෙනිදා. ඊට පස්සේ මෙතනට නාවික හමුදාව STF එක එනවා. ඒ ආපු වෙලාවේ මෙයා සම්පූර්ණම ඒ නිලධාරින් එක ගැටෙනවා ක්ලැරන්ස් උත් ගැටෙනවා. ඉන්පසුව මම 2020 සැප්තැම්බර් 10 වෙනිදා මිගෙට්ටුවත්තේ සුමිත්ත නායක තේරෝ කියන මගේ Facebook එකේ එතකොට තිබුණේ සුමිත්ත නායක තේරෝ කියලා මම මේක දානවා. මාළු වාඩියක අරක්කු බීමට තරම් හැල්ලු ඌ දිසාපති ධූරයේ රෝස් පාට පසුබිමක්. ඉන් පසුම දිසාපතිවරයා ඔන්න ඕකත් එක්ක මට විරුද්ධව කවි අමෝරා ගන්න. ඒ අතර කොරෝනා වලට දෙන පිරිවන් වලට මොකද මගේ පිරිවනේ කතෝලික ළමයි 12 දෙනෙක් හින්දු ළමයි 5 දෙනෙක් එක මුස්ලිම් දරුවෙක් ඇතුළුව කුංචි හාමුදුරුවෝ 31ක් මහාන වෙලා ඉන්නවා. මම පැවිදි කරලා මෙතන ඉන්නා. මෙතන ඉන්නේ නිවාඩු මාස නිසා කීප නමයි පිරිවන් නිවාඩුයි දැන්.
इन पशु मम दिदास दाने जूली मस इलो पीरियन समूर्जी मुकद ने पुंची हादूर पोषण एकर अभी दवस हाल किलो धातु दाने हदन बत्तो मे समूर्जी मे दिशापति वर्या दिन्न दिन्नी अद विन अपे पंसल भीटलती सुसान भूमि बौद्ध सुसान भूमि मे सुसान भूमि घटनलू अतिकरे मे दिशापति वर्या इन पशु मे अट इन्नवा मुकद मे सुसान भूमि कंबिगहा दिदास धातु दायक सभा सह बुधुबुबुधु मरणाधार समिति तीरने कर सल्यकुकन साजिक कंबिकनुगहन ये कंबिकनुगहन एव लैसकरती मम दिदास दाए दास दहनमे सेप्टेंबर मसे तमें कंबिगहा सुहोने कंबि गेहूट पास मे दिशापति सह ओयकन पुत्तल दिस्वे राज्य अमतिवरिया हय्यगत् ग्राम निलदारी वर खिन्व दलुगमे ओहु ग्राम निलदारी ओहुगे बिरीद समृद्धि नियामक ओहुगे दुव कल्पितीय प्रादेशीय सभावे आंडुपक्ष मंत्री वर्या क्लेस्तुन तेरु मे ताई अम्मा दुआ बौद्ध अपट पुदूम विधिट पहार देनवा बौद्ध्युंट अवस्नाव देने अभी पत्कर्भु मे राजे जनाधिपति तुम लक्ष्य बंधवागन तीरने करनवा ये लक्ष्य बंधवागनी मे कार्यट बौद्ध धर्व देने तेरेनवा मे ग्राम निलदारी वर याग बिरीद समृद्धि नियामक यकतुला ओयकीन राज्यमति वर यकतुला बौद्धलम दिन्नम हे लयस्वीं कपाहरीनवा हे गोल्लंट पक्षपाती दक्वनायट अवस्थाव देनवा इन पश्न सुसान भूमि प्रश्न गटलू अतीनवा दिदास दहन में कंबिघालतीन बौद्ध सुसान भूमि किल बौद्धालतीन सुसान भूमि दिदास विस्से सेप्टेंबर विस्से नमवेनिदा कल्पीय प्रादेशीय कमिटू अतीनवा ये कमिटू पशु ओयकीन राज्यमति वर उपदेश अतिव कल्पीय प्रादेशीय सभा दनट मंत्री कमें अयुन मंत्री वर कांडु पक्ष यागे पुताई यागे बैना यागे मल्ली पुताई अविल्ला सेप्टेंबर विसी नम वेनिदा में सोने बोट खड़ा दानो पशु उत्तर नोरचोल पुलिस एक रुपया मिनी करला अपिता नडु अद्दान 81 केस का किया लेगा पहुगी जनवरी विसी वेनिदा पुत्तल माधिकरण ने महेश्वरात कुमिया नडु अवसान करनवा नडु इवर करला दें सोहन जन अपि पहुगी अक्टोबर मासे पास वेनिदा मैं पोटी हाँ दुरु ममा अपे दाय वाइक बस गिहिल जनाधिपति लेखम कार्यालय पिकट इन कर जनाधिपति तुम्हारे की मे कलपिटी हिंदू सोहन मुस्लिम सोहन कथोलिक सोहन तीन बौद्ध अंट तीन एकम सोहन मेक बौद्ध अंट तीन की जनाधिपति तुम प्रश्न तीरू वर विस्साई विस्से अक्टोबर अटवेद कलपिटी प्रादेशिक सभा लेखम वर नियोज पलिस्वती वरियाट सह बौद्ध कटित कुमसारीश्वरियाट दिन मे घट निराकरण अभी जनाधिपति तुम अक्टोबर फस्ट पेहदली पुत्तल महादिशापति मे बेबदू उन्ण हेट मे विमर्शने देने पाकि जनाधिपति तुम अपे इली महल मे विमर्शने बारदुण्ये बौद्ध कटित कुमसारी नमूत अक्टोबर अटवेन दलिंग हुआ अदवेन किसीम परीक्षण या कुणेन बौद्ध सोहन संबंध मम कलपीटीय सीएड तो नौद्य नियोजन करण नायकत् कलपीटीय शासन आरक्षक बल मंडल लेख महामदुरु योट मेके इन सीएड तो नौद्य आरक्षा कर गनीम रेक गनीम मगे वगकीम सह मगे युतुकम मे पुंची हम दुर्वर मिथन हेम जाति आगम घटमाती इन्नवा मे ये अम्मल मे धर्व मट दी लीन मगे विश्वास योट मम ऐनकोट पउल तीस दलु पानसल डेम बौद्ध पउल तुनसी यकीनवा दहम पासल मई तीस यकटी डेन तुनसी तुनाकिनवा ඒ නිසා මම මේ කරපු සංවර්ධනයේ මේ මේ දිසාපතිවරයා හොඳටම පහර දෙනවා. ඔහු කියනවා ඔහු කල්පිටිය ප්‍රාදේශීය ලේකම් ඉන්න කාලේ තමයි ඉඩම දුන්නේ කියලා විවිධ ප්‍රශ්න ගැටළු මේ දිසාපතිවරයා ඇති කරනවා. බෞද්ධ සුසාන භූමියේ ගැටළුව ඒ විදිහට විභාග වෙමින් තියෙද්දී ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ප්‍රාදේශීය ලේකම්වරියට ලියුමක් ගහනවා ඔක්තෝබර් මාසයේ 27 වෙනිදා. මේ බෞද්ධ සුසාන භූමියේ ගැටළුව අවසන් කිරීමට මේක මනින්න මැනුම් නියෝගය දෙන්න කියලා. यथोड़ प्रादेशीय लेखम तुमा हिटपुकना मे दिशापति विविध कूटकुमंत्रण ग्राम निलदारी वरु अल्ला दिशा प्रादेशीय लेखम वरिया पन्नल दान डेंग इन सहकार प्रादेशीय लेखम वरिया अलुत क्षेत्रीट अय वेडबारगेन मंगिताने कहमारक इतर इन्े अयट नितर नितर उपदेश देनवा कोल देनवा अंतिमट जनाधिपति तुमा बौद्ध सुसान भूमि केल गहलुली पुलियुम प्रादेशीय सभावें बौद्ध सुसान भूमि केल गह पुलियुम सहकार प्रादेशीय लेखम वरियलियुम गहन्ने पुदु सुसान भूमि किया होयल बेलुहाम मे सिद्धि अट इन्े ओयकियन महादिशापति वरया उत्तल में महादिशापति वरया अंतिमट गियावृद नवंबर मास में जयंत विक्रम सिंह किल परिसर वेदी फेसबुक लियु मक्लियन मे दिशापति वरया राज्य अमति वर एक पुत्तल में परिसर विनाश करण गस्कपन वकील फेसबुक के जयंत विक्रम सिंह किल महत्ते पोस्ट शेयर करा किल मगेल लक्ष्य देशी यक वंदी इंतरवासी यक उमट
මේක දැකපු Facebook එකේ ලංකාව පුරා විසිරීලා ඉන්න නීතිඥ මහත්තුරු මට කතා කරලා කැලණිය පැත්තේ නීතිඥ තුමියක් මේකට ඉන්ටර්වාසියට උත්තර යවනවා. එතකොට මේ දිසා අභිනිවරයව කරපු දේවල්. ඊට පස්සේ සිද්ධිය තමයි මේ ගිය 26 වෙනිදා දළුවේ සිල්වියා කියලා මට මතක විදිහට ඒ උපාසකම්ම කතෝලික බයිගවල් ආගමට ආйти කෙනෙක්. එතකොට 20 මාර්තු මාසේ මැරුණ බයිබල් ආගමට ආйти කෙනෙක් නම රොෂාන්ත දළුවේ පන්සල් ළඟ එයාගේ මිනිය මිහිදන් කරන්නේ නිර්මලපුර පොදු සාන භූමියේ. ඒකට කියන්නේ ගෙවල් 80 කියන තැන. එතකොට මේ මැරුණ කෙනා මේ නඩුවක් ගිහිල්ලා 20 වෙනිදා නඩුව ඉවර වුණා විතරයි මේක තවම ගැටලුව निराකරණය වෙලා නැහැ. මේ මැරුණ බයිබල් උපාසකම්ම වලලාන්න කතෝලික සොහන දෙන්නේ නැහැ ෆාදර්. මේ බෞද්ධ සුසාන භූමිය ඉල්ලන්නේ පවුලේ අය ආව. මං ඊට පස්සේ සහකාර ප්‍රාදේශීයකම් වරියට කතා කරා. එතුමිය කිව්වා මම උපදෙස් දීලා තියෙනවා නිර්මල පොදු සුසාන භූමියට ගෙනියන්න කියලා. එතුමිය එනවා කිව්වා. ඊට පස්සේ ඉන්නකොට ඔය කියන ඔය ප්‍රාදේශීය මහදිසාපතිගේ පුත්තලමේ ඔය කියන රාජ්‍යමතිගෙන් හයිය ගත්ත ග්‍රාම නිලධාරීවරයයි සමෘද්ධි නියාමකයාගේ බිරිඳයි කල්පිරිය ප්‍රාදේශ සභාවේ එයාගේ දූයි mantri මේගොල්ලෝ ප්‍රචාරය කරලා ගම ගිනි තියනවා හාම්දුරුව වලලන්න දෙන්නේ අපි බලෙන් වලලන්න කියලා ගම කුපිත කරනවා ඒගොල්ලෝ. ඊන් පස්සේ අපි කල්පිතිය සහකාර පොලිස් අධිකාරීතුමාට කතා කරලා පොලිසියෙන් කල්පිතිය මුන්දලම පුත්තලම නොරොච්චෝල පොලිසිය හතරෙන් බැටාලියන් ඒකට කියන්නේ කැරලි මර්ධන ඒගොල්ලෝ දානවා 26 වෙනිදා පන්සල වටේට. අන්තිමට ඒ පාස්ටර් ඒ බයිබල් ආගමට ආයිදී පාස්ටර් ඇවිල්ලා මගේ දායක සභාවෙන් ලදාරින්නෙක් ඇවිල්ලා කතා කරනවා මිනිය වල දාන්න. අපි කියන වල දාන්න. මේ මැරිච්ච මලකුණක් වෙනුවෙන් රණ්ඩු කරන්න ඕනේ වල දාන්න කියලා අපි ප්‍රකාශ කරලා තිබියදී අපිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එමතුමක් කියනවා ප්‍රාදේශීය ලේකම් වරිය ඉන්නවා පොදු සුසාන භූමිය වලන්න කියලා උපදෙස් දුන්නා නිර්මලපුර පොඩ්ඩක් ඉන්න කියලා. අන්තිමට ප්‍රාදේශීය ලේකම් වරිය දැනුවත් කරනවා දිසාපති කතා කරලා කිව්ව මට යන්න එපා කියලා. ඔන්න එතනත් වැඩේ ගැස්සිලා යනවා. අර කියන මිනිය ගැනල්ල බෞද්ධ සුසාන භූමිය මීදන් කරනවා. මමවත් මගේ දායක සභාවේ මිනිස්සෙක්වත් ඔය කියන මැරිච්ච මලකුණෙන් පරිගන්න අපි ගියේ නෑ. ඒ සිද්ධියේදී මම දිසාපතිවරයා සම්බන්ධව Facebook එකේ යම් යම් දේවල් කල කරා පිටායට දැනුවත් කළා. ඉන් පසුව මොකද කළේ ගිය 28 වෙනිදා මගේ පන්සලේ පොඩි හාමුදුරුව කෙනෙක් පොය දවසේ එළිවෙන්න නෑ. අරන් යන්නේ අවුරුදු 15ක කොල්ලෙක්. මම ගිහිල්ලා නොරොච්චෝලේ පොලිසියට පැමිණිලි කරනවා. පැමිණිලි කරාම පොලිසියෙන් ඇවිල්ලා ඔය කියන කොල්ලගෙන් ගිහිල්ලා කට උත්තරයක් ගන්නවා. ඔය කියන අවුරුදු 15 කොළුවා ඉන්නේ අපට විරුද්ධව වැඩ කරන කල්පටි ප්‍රාදේශීය සභාවේ දැනට ඔයillaසලයි නොයි മന്ത്രിගේ වත්තේ. එයාගේ වත්තේ වතුර ගහනවා කොළුවගේ තාත්තා එතන ඉන්නේ. පොලිසියටත් සැක පහළ වෙනවා මෙතන මොකක් හරි ගැටලුවක් තියෙනවා කියලා. ඉන්පසු 29 වෙනිදා ඔය කියන ග්‍රාම නිලධාරීවරයලා മന്ത്രിවරයා ඔය දිසාපතිගේ උපදෙස් ඇතුව ළමාකාන්තායකට පැමිණිල්ලක් දෙනවා. මෙන්න සුමිත් හාමුදුරුව අවුරුදු 15 කලා මේකට පන්සල් ගේ සාලි දාගෙන ගහලයි කියලා. දලුව පන්සලේ අපේ පිරිවෙනේ CCTV කැමරා 24ක් තියෙනවා. පොලිසිය විමර්ශන කරනවා ඇවිල්ලා පොලිසිය විමර්ශන කරනකොට ඔය කියන දර්ශනයක් ඔය කියන ළමයෙකුට මම පහර දීමක් වෙන්නේ නැහැ. බලන්න මම භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියට අවුරුදු 15ක ළමයෙකුට පහර දුන්නා කියලා මොනතරම් බොරු පැමිණිල්ලක්ද කරේ. ඊළඟට මේ දිසාපතිවරයාගේ මඩ හොදන යම් යම් මාධ්‍ය වේදීන් හරහා වක්‍රව ඍජුව නොවේ බොරු බොරු සිද්ධිත් එක්ක මඩ ගැසීමේ ප්‍රවෘත්ති පළ කරනවා. අර කල්ලතෝනි මහන කරපු පිරිවෙනද ඔන්න මහ දිසාපතිවරයා පිරිස ඉන්න තැන එයා තරම් බෞද්ධයෙක් නෑ. එයා හරිම බෞද්ධ. මෙන්න මේ විදිහට 103ක් බෞද්ධයෝ රකින්න 103ක් බෞද්ධයන්ට නායකත්වය දෙන මට ගහනවා දිගින් දිගටම දිගින් දිගටම හැම තැනින්ම අපිට ගහනවා. අපේ පන්සල තියෙන්නේ බෞද්ධ සුසාන භූමිය. පන්සල මැන්නේ 2009 මිනින් දෝරදම. අද වෙනකම් පන්සලේ ඔප්පුව දෙන්න ඔය දිසාපති දෙන්නේ නැහැ. එතකොට මම පාරට බහින් නැතුව මම මොකද කරන්නේ? දැන් ඉතින් මම කියන්නේ දැන් ජනාධිපතිතුමාට අපි මේ බව දැනුවත් කරලා දෙනවා. ආරක්ෂක ලේකම්තුමාට මේ බව දැනුවත් කරලා දෙනවා. තව බොහෝ රාජ්‍ය නිලධාරීන්ට කියලා දෙනවා. මේ සිද්ධි සේරම යන අතරේ පහුගිය දවසක පන්සලට එනවා පත්‍රකාරයෙක් කියලා එක්කෙනෙක්. එයා ඇවිල්ලා කතා කරන සොහන ගැන මම කිව්වන්නේ සොහනට නඩුවක් තියෙනවා සොහන සම්බන්ධව කතා කරන්න ඉපන්. පහුගිය දවසක රටේ වැඩි ප්‍රසිද්ධියක් නැති පත්‍රයක අපට මඩ ගහලා ලියුමක් දානවා. මේ සොහනේ බෝඩ් කඩපු චුදිතයා තමයි ප්‍රකාශ දෙන්නේ. මෙන්න මේ විදිහ බැලුවාම ඒ පත්‍රකාරයෝලා මේ වැඩේ කරන්නේ ওই දිසාපති. දැන් අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම මේ රටට වැඩ කරන්න ඕනේ. එතුමා අයියේ නිදහස් කතාවේද කිව්වා මං සිංහල බෞද්ධ මූලාශ්‍රයක වැඩ කරන කෙනෙක්. මම සිංහල බෞද්ධ. හැබැයි අද ජනාධිපතිතුමාට ගමින් ගමට යන්න වෙලා තියෙනවා. ඇයි? ජනාධිපතිතුමා ගමින් ගමට යන්නේ මෙන්න මේ වගේ දූෂිත නිලධාරීන් නිසා. මේ දිසාපතිවරයා අනුදැනුම ඇතුව පරිසරය විනාශ කරනවා, ගස් කපනවා.
ඒ ගස්කමනවට විරුද්ධව වැඩ කරන අයට විරුද්ධව දිසා ප්‍රතික්‍රියා මාර්ග ගන්න මම මන් දන්නවා මගේ දායකයෝ මාව දැනුවත් කළා මේ පරිසර විනාශයට විරුද්ධව නැගිටපු මේ පුත්තලමි ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට විරුද්ධව දිසාපති ලෙටර් හෙඩ් එක පාවිච්චි කරලා දිසාපති සීල් එක පාවිච්චි කරලා ඒ ප්‍රාදේශීය මාධ්‍යවරුන්ට මාධ්‍යවේදීන්ට විරුද්ධව පෑන පාවිච්චි කරපු කෙනෙක් තමයි පුත්තලමි මහ දිසාපති ඒ නිසා මේ දිසාපතිවරයා හරිම කපටි හරිම කූටකයි වැඩින්න පස්සේ ඔබතුමා කියනවා අපි යනවා ඔබතුමා ඔබතුමාට ගෞරවයක් හැටියට ඔබතුමා කියන එක පිළිගන්න එහෙනම් තෙරුවන් සරණයි අවසරයි හරි හැමතිතුමා කියන නිසා අපි අපේ දායක සභාවේ නේද හැමතිතුමා මැදිහත් වෙන නිසා අපි හැමතිතුමාගේ ඉල්ලීම පිළි අරන් අපි යනවා එහෙනම් එහෙනම් තෙරුවන් සරණයි Yeah, yeah, yeah.